හරි සියලු දිනාටම පුතේ ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා කියලා සියලු දිනාටම ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සියලු දිනාම පුතේ Tamanගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න ක්ලාස් එකට සම්බන්ධ වෙනවා මම වීඩියෝ රෙකෝඩ් කරලා තියෙන්නේ මේ ඈ මම වීඩියෝ රෙකෝඩ් කරලා තියෙන්නේ mana pun warna warna perut ni itu apa ni? Kau boleh on kalau dah tu dah tu jangan off kiri. On kalau nak buat video on kalau kelas itu sambung dengan mana? Video on kalau. Hai. හරි පුතේ අපි මේ වෙනකොට ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉන්න පාඩම තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසී යටතටපත් වීම ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසී යටතටපත් වීම පිළිබඳව තමයි අපි මේ මොහොතේ ඔයාලත් එක්ක සාකච්ඡා කර කර ඉදී හරි අහගන්න හොඳින් අහගන්න මේ ශ්‍රී ලංකාව ගත්තට පස්සේ අපිට පොඩ්ඩක් මුලින්දලා මතක් කිරීමක් කරගෙන එන්න මේ ශ්‍රී ලංකාව ගත්තට පස්සේ පුතේ ප්‍රධාන යුරෝපා ජාති තුනක් මේ ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කරගත්තා ප්‍රධාන යුරෝපා ජාති තුනක් මේ අපේ රට යටත් විජිතයක් බවට පත් කරගත්තා මෙන්න මෙහෙම ශ්‍රී ලංකාව ගත්තොත් ඔය කන්න මේ ශ්‍රී ලංකාව කියලා මෙන්න මෙහෙම ශ්‍රී ලංකාව ගත්තොත් මේ ශ්‍රී ලංකාව ප්‍රධාන යුරෝපා ජාති තුනක් යටත් විජිතයක් බවට පත් කරගත්තා මේ ලංකාවේ මයික් ඔෆ් කරගන්න පුතේ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ මුලින්ම යටත් විජිතයක් බවට පත් කරගත්ත යුරෝපා ජාතිය තමයි පෘතුගීසි මෙන්න මේ කියන පෘතුගීසි තමයි මේ මුලින්ම අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් විජිතයක් බවට පත් කළේ පෘතුගීසි 1505 වර්ෂයේදී පෘතුගීසි 1505 වර්ෂයේදී අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්තා මේ පෘතුගීසිගෙන් පස්සේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් විජිතයක් බවට මේ
මේ ලන්දේසී අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ යටත්විස්තරයක් බවට පත් කරගන්නේ 1658 වර්ෂයේදී 1658 වර්ෂයේදී තමයි මේ ලන්දේසී ලන්දේසී අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ මුලින්ම ඔවුන්ගේ යටත්විස්තරයක් බවට පත් කරගන්නේ 1658දී මෙන්න මේ කියන ඉංග්‍රීසි අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත්විස්තරයක් බවට පත් කරගන්නේ මේ ඉංග්‍රීසි පුතේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ විතරක් යටත් කරගන්න අතර වෙන්නේ නැහැ ඔවුන් 1715 වර්ෂයේදී 1715 වර්ෂයේ මාර්තු 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුම වගේ මේ මුළු මහත් ශ්‍රී ලංකාවම කන්ද උඩරට එක්කම මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත්විස්තරයක් බවට පත් කරගන්නවා. හරි. අපිට මේ ඉංග්‍රීසියෙන් ගැන කතා කරන්න තියෙන්නේ දෙවන පාඩම තුලින්. අපි ඒක දෙවනි පාඩමේදී සාකච්ඡා කරමු. අද අවසානයේදී දෙවනි පාඩමේ පොඩි ආරම්භයක් ගන්නවා. දෙවනි පාඩමේ ආරම්භයක් ගන්නවා. අපේ සතිය ඉඳලා අපි පටන් ගන්නෙ 11 මේ sorry මේ 9 වසර දෙවනි පාඩම. හරි එතකොට අපි මේ දැන් කතා කරමින් පවතින්නේ ලන්දේසී පිළිබඳව තමයි අපි දැන් කතා කරමින් පවතින්නේ හරි එතකොට පුතේ මේ ලන්දේසීන් ගත්තට පස්සේ මේ ලන්දේසීන් තමයි දෙවනියට අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ඔවුන්ගේ යටත්විස්තරයක් බවට පත් කරගත්ත ජාතිය උනේ එයටදී අපි කතා කරා ලන්දේසී ආසියාවට පැමිණීම පිළිබඳව මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරා. ඒ වගේම උඩරට රජවරුන් ලන්දේසීන්ගේ සහය සොයා යාම පිළිබඳව කතා කරා. මම රයිසෑන් දාලා තියෙනවා. කවුද? හරි. එතකොට අපි කතා කරා මේ උඩරට රජවරුන් ලන්දේසීන්ගේ සහය සොයා යාම පිළිබඳව කතා කරා. ඊට පස්සේ කතා කරා දෙවන රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර ඇති වූ ගිවිසුම පිළිබඳව කතා කරා. ඊට පස්සේ කතා කරා 1638 ගිවිසුමේ ප්‍රධාන කරුණු පිළිබඳව ආලම්භිත කතා කරා. ඊට පස්සේ පෘතුගීසීන් නෙළපීමේ සටන් සහ මුහුදුබඩ ප්‍රදේශවල ලන්දේසී බලය පිහිටුවීම පිළිබඳව කතා කරා. ඊට පස්සේ ලන්දේසීන් උඩරට රාජ්‍ය සමග පැවති සම්බන්ධතාව පිළිබඳව කතා කරා. ඊට පස්සේ දෙවන රාජසිංහ රජු සහ ලන්දේසීන් අතර පැවති සම්බන්ධතාව කතා කළා. ඊට පස්සේ උඩරට ලන්දේසී දූත සම්බන්ධතාව පිළිබඳව කතා කරා. ඊට පස්සේ සාමකාමී ප්‍රතිපත්තිය හා ගැටුම් වලින් වැළකීම පිළිබඳව කතා කරා. ඊට පස්සේ ලන්දේසීන් උඩරට ආක්‍රමණය පිළිබඳව කතා කරා. ඊට පස්සේ කතා කරා ලන්දේසී පාලන ආර්ථික සමාජ හා සංස්කෘතික කටයුතු මේ ලන්දේසීන්ගේ පාලන සංවිධානය පිළිබඳව කතා කරා. මෙන්න මේ කියන මාතෘකා ටික ඔයාලත් එක්ක මම මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. හරි. එතකොට අද පුතේ මම මේ ටියුට් එක සම්පූර්ණයෙන් අවසන් කරනවා. මේ එන බ්‍රහස්පතින්දා තමයි ඔයාලට අලුත් ටියුට් එක දෙන්නේ. දෙවනි පාඩම ඔයගොල්ලන්ට පටන් ගන්නවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියන පාඩම හරි ලස්සන පාඩමක්. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියලා කියන්නේ හරි ලස්සනට ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ඒක අපි මේ බ්‍රහස්පතින්දා දිනේදී පටන් ගන්නවා. ඒ වුණාට අද අවසානයේදී ඒකටත් මූල ආරම්භයක් මම ගන්නවා.
නැතුණාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එකට මම පොඩි ඔයගලට මතක් කිරීමක් කරනවා එතකොට බ්‍රහස්පතින්ද අපිට ලේසි හරි බ්‍රහස්පතින්ද අපිට ලේසි හරි එතකොට මේ ලම්දේසින්ගේ පාලන සංවිධාන ගත්තට පස්සේ මේ ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදුවා කොමාණ්ඩරි තුනකට බෙදුවා ඒ පිළිබඳව ආයතන කතා කළා මේ ශ්‍රී ලංකාව බෙදපු කොමාණ්ඩරි තුන මොකක්ද පුතේ කොළඹ කොමාණ්ඩරිය කොළඹ කොමාණ්ඩරිය ගාලු කොමාණ්ඩරිය अधिकरण ඊට පස්සේ සිවිල් රාජ් පිළිබඳව කතා කරා ඊට පස්සේ ලෑන්ඩ් රාජ් පිළිබඳව කතා කරා ඊට පස්සේ ෆිස්කල් උසාව පිළිබඳව කතා කරා එතකොට මේ ලන්දේසීන් ගත්තට පස්සේ ලන්දේසීන් යටතේ පුතේ අපේ රටේ වෙනස්කම් රාශියක් සිද්ධ වුණා ලන්දේසීන් යටතේ අපේ රටේ වෙනස්කම් රාශියක් සිද්ධ වුණා අත් පරිපාලනයේ මේ වශයෙන් වෙනස් වුණා අත් පරිපාලන අංශයේ වෙනස් වුණා පරිපාලන ආංශයේ වෙනස් වුණා. ඊට කලින් කොමාණ්ඩරි තුනකට බෙදලා වෙන් කරලා තිබුණේ නෑ අපේ රට. ඊට කලින් කොමාණ්ඩරි තුනකට බෙදලා වෙන් කරලා තිබුණේ නෑ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශය. මේ ලන්දේසීන් තමයි අපේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ කොමාණ්ඩරි තුනකට බෙදලා වෙන් කරේ. ඊට පස්සේ අධිකරණ ආංශය. මේ අධිකරණ ආංශයේ වෙනස්කම් ටිකක් සිද්ධ වුණා. අධිකරණ ආංශයේ වෙනස්කම් ටිකක් සිද්ධ වුණා. ඒ වගේම පුතේ ආර්ථික අංශයේ වෙනස්කම් සිද්ධ වුණා. ආර්ථික අංශයේ වෙනස්කම් සිද්ධ වුණා මේ ලන්දේසීන් නිසා. ඒ වගේම හරිද? ඒ වගේම පුතේ මේ ආර්ථික කටයුතු යටතේ අපේ රටේ වුන් අපේ රට කෙරෙහි යොමු අවධානය යොමු කරන ප්‍රධානතම හේතුවක් තමයි අපේ රටේ තිබ්බා අපේරටේ තිබ්බ කුරුදු මේ අපේරටේ කුරුදු වලට මේ විදේශීය වෙළඳපලේ විශාල වටිනාකමක් තිබ්බා අපේරටේ කුරුදු වලට විදේශීය වෙළඳපලේ ඉතාමත් වටිනාකමක් තිබ්බා අන්නේ ඒ නිසා මේ ලංකේසේ අපේරටේ ආර්ථික කටයුතු කෙරෙහි ඒගොල්ලෝ වැඩි වශයෙන් අවධානය යොමු කරා මේ ලන්දේසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තට පස්සේ එයාලා මුලින්ම සිද්ධ කරේ අපේ රටේ ස්වභාවිකව වැවෙන කුරුදු තියෙනවනි අපේ රටේ ස්වභාවිකව වැවෙන කුරුදු තියෙනවා මේ ස්වභාවිකව වැවෙන කුරුදු හරිද එක්රැස් කරලා සකස් කරලා තමයි මෙයාලා මුල්ම කාලෙදී කුරුදු විකුණන්නේ විදේශීය වෙළඳපළට පසු කාලීනව මෙයාලා කොළඹ කළුතර අම්බලන්ගොඩ මාතර වගේ ප්‍රදේශවල මේගොල්ලෝ කුරුදු වගා කළා. මෙයාලා කුරුදු වගා කරලා ඒ ලැබෙන අස්වැන්න මොකද විදේශීය වෙළඳපළට යවුවා. විදේශීය වෙළඳපළට යවුවා. එතකොට මේ පෘතුගීසීන් යටතේ පව අපේ රටේ තිබ්බා මේ කුරුදු එක්ස්ප්‍රස් කරන්න ඒ වගේම සකස් කිරීම සඳහා මහබද්දේ දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක්. මොකද දෙපාර්තමේන්තුව නම මහා බද්දේ දෙපාර්තමේන්තුව මහා බද්දේ දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුවක් තිබ්බා පෘතුගීසින්ගේ කාලේ ඉඳලම කුරුදු ප්‍රෙස් කරන්න ඒ වගේම වෙළඳාම් සොරි සකස් කරන්න මෙන්න මේ මහබද්දේ දෙපාර්තමේන්තුවේ ලංකේසින් යටතේ මෙන්න මේකේ කාර්යයන් වඩා කාර්යක්ෂම කරන්න කාර්යක්ෂම කරන්න කියලා කියන්නේ ඉක්මන් කරවන්න අභිදානම් කරේකවත් කරා ඒ කියන්නේ වෙනම නිලධාරියෙක් මේ සඳහාපත් කරා වෙනම නිලධාරියෙක් මේ වැඩ කටයුතු සඳහා
පත්කලා මොකද ඒකට හේතුව මේක කාර්යක්ෂමතාව මේ මහබද්ද දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒ වගේම පුතේ ආර්ථික පැත්තට ගත්තට පස්සේ මේ පුදු ලන්දේසී නාපිල මුල් කාලේ අපේ රටේ කෘෂිකර්මාන්තයේ වැඩි අවධානයක් යොමු කරේ නැහැ ඒ නිසා යාරට සිද්ධ වුණා සහල් වෙනත් රටවලින් අපේ රටට ගේන්න ඒක ඒගොල්ලෝ දැක්කා ඒගොල්ලන්ට සිදුවෙන පාඩුවක් විදිහට ඒ වගේම අපේ රටට අවශ්‍ය කරන රෙදිපිලි වෙනත් රටවලින් ගෙන්නන්න සිද්ධ වුණා ඒගොල්ලෝ ඒකත් දැක්කේ ඒගොල්ලන්ට සිද්ධ වෙන පාඩුවක් විදිහට ඒ නිසා මේ ලම්දේසින් මොකද කරේ අපේ රට තුලම ඒවා නිෂ්පාදනය කරන්න නිෂ්පාදනය කරන්න කියලා කියන්නේ අපේ රටේ සහල් වගා කරන්න يعني වී වගා කරන්න ඒ වගේම රෙදිපිලි නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් සකස් කරා මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කරා මේ අනුපතේ මේ මුතුරාජ වෙල මේගොල්ලෝ අස්වැද්දුවා නැවතත් මුතුරාජ වෙල අස්වැද්දුවා ඒ වගේම යෝධවැව කන්තලේවව නැවත ප්‍රතිසංස්කරණය කළා යෝධවැව සහ කන්තලේවව නැවත ප්‍රතිසංස්කරණය කරලා මේගොල්ලෝ ඒවා කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගත්තා ඒ වගේම උත් ගම්බිරි එනසල් කෝපි මල්බෙරි ඉන්ඩිකෝ වැනි වගාවන් මේගොල්ලෝ අපේ රට තුළ දියුණු කරා වගා කිරීම කටයුතු සිද්ධ කරා ඒ වගේම රෙදිවිවීම රෙදි සායම් කිරීම උළු ගඩොල් වැනි කර්මාන්තශාලා මේගොල්ලෝ වැඩි දියුණු කරා හරිද ඒ වගේම යාපනය ප්‍රදේශයේ දුම්කල වගා කරවීම යාපනය ප්‍රදේශයේ මේගොල්ලෝ දුම්කල වගා කරා ඒ වගේම පුතේ මේ යාපනය ප්‍රදේශයේ තියෙන තල්ගස් තල්ගස් තියෙන මේ තල්ගස් වල කඳන් අපනයනය කරා ඔගොල්ලෝ යාපනයේ ගිහින් කට්ටි ඉන්නවද තල් විශාල වශයෙන් තියෙනවා යාපනය ප්‍රදේශයේ තල් තල්ග විශාල වශයෙන් තියෙනවා මේ තල් වලින් පුතේ නිෂ්පාදන සාධනයක් සිද්ධ කරන්න පුළුවන් තල් හකුරු නිර්මාණය කරන්න පුළුවන් ඊට පස්සේ මේ නිෂ්පාදනය කරන්න පුළුවන් තල් පැණි තල් රා හරිද මෙන්න මේ වගේ ගොඩක් ලොකු නිෂ්පාදන සිදු කරන්න පුළුවන් ගහක් තමයි මේ තල් කියලා කියන්නේ මේකල තල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කරලා අපදේශින් කිසි තල් ආශ්‍රිත නිෂ්පාදන වැඩි දියුණු කරා. ඒ වගේම මේ ලන්දේසීන් නිසා අපේ රටේ සංස්කෘතික වශයෙන් වෙනස්කම් රාශියක් සිද්ධ වුණා. මේ ලන්දේසීන්ගේ මේ ලන්දේසීන්ගේ ආගම තමයි පුතේ මේගොල්ලගේ ආගම මොකක්ද? ලන්දේසීන්ගේ ආගම මොකක්ද? ක්‍රිස්තියානි. ක්‍රිස්තියානි. ලන්දේසීන්ගේ ආගම? රෙපරමාදී. රෙපරමාදී. රෙපරමාදී ආගම කියන්නේ. සර් ප්‍රෙපරමාදු ආගම කියන්නේ මොකද්ද? ඇහෙන්නේ නැහැ පුතේ. සර් ලන්දේසීන්ගේ ආගම ප්‍රෙපරමාදුනේ ඒක මොකද්ද ඒක? ඒක ඉතින් ප්‍රෙපරමාදු ආගම. එහෙම ආගමක් තියෙන මොකද කතෝලිකවල ප්‍රෙපරමාදු කතෝලික කියන්නේ මම මෙතන කතෝලික ළමයි නෝද? එයාලා නම් දන්නේ නැහැ. රෙපරමාදු කතෝලික සහ රෝමානු කතෝලික කියලා වර්ග දෙකක් ඉන්නවා මං දන්න විදිහට මං හරියද ක්‍රිස්තියානි ආගමේ ඉන්න කට්ටිය ඉන්නවනම් කවුරුත් නැද්ද ක්‍රිස්තියානි ආගමේ කවුරු හරි රෙපරමාදු කතෝලිකයන් සහ රෝමානු කතෝලිකයන් කියලා දෙකක් ඉන්නවා ඒ වුණාට මේ ලන්දේසීන් රෙපරමාදු ආගම කියනවා එහෙම නේද ක්‍රිස්තියානි ආගමේ කවුරුත් නැද්ද හරි ඔය ඉන්න කෙනෙක් ඉන්නවා හරි පුතාවා ක්‍රිස්තියානිද ඔව් සර් හරි එහෙනම් මම හරිනම් මං කිව්වලේ මේ ක්‍රිස්තියානි ආගමේ වර්ග දෙකක් ඉන්නවා රෙපරමාදු ආගම කියන සහ රෝමානු කතෝලිකයන් මේ ලන්දේසී කියලා කියන්නේ රෙපරමාදු ආගම හරි සර් හරි හරි මම එහෙනම් ක්‍රිස්තියානි කෙනෙක්ම යහගත්තේ අපි නත්තල් වලට එනවා ඈ හරි එහෙනම් හරි
හරි එතකොට මේ ලන්දේසීන් කියලා කියන්නේ ප්‍රපරමාතු ආගමිකයන් මේ ලන්දේසීන් කියලා කියන්නේ ප්‍රපරමාතු ආගමිකයන් මේ ලන්දේසීන්ගේ ආගම වෙච්ච ප්‍රපරමාතු ආගම ලංකාව තුල ව්‍යාප්ත කරන්න ලංකාව තුල ව්‍යාප්ත කරන්න මේගොල්ලෝ ක්‍රියාමාර්ග රැසක් ගත්තා මේ ප්‍රපරමාතු ආගමිකයන් අර ඒක ලන්දේසීන් ලන්දේසීන් මේ ඒගොල්ලන්ගේ ආගම වෙච්ච ප්‍රපරමාතු ආගම ලංකාව තුල ව්‍යාප්ත කරන්න ලංකාව තුල ව්‍යාප්ත කරන්න ඒගොල්ලෝ විශාල කාර්යභාරයක් සිදු කරා ක්‍රියාමාර්ග රැසක් ගත්තා මොකක්ද ඒගොල්ලෝ කරේ මේ ඕලන්ගේ දේවගති කරු දිනා ඕලන්දෙන් දේවගති කරු ගෙන්නුවා මේ ඕලන්දෙන් දේවගති කරු ගෙනල්ලා මේ ලංකාවේ මුතුකොඩ ප්‍රදේශවල ඉන්න මිනිසුන්ව මේ රෙපරමාතු ආගම කෙරෙහි යොමු කරගත්තා ඔගොල්ලෝ බලන්න විශේෂයෙන් මේ මුතුකොඩ ප්‍රදේශ ආශ්‍රිතව ගොඩාරියක් ඉන්නේ කතෝලික ආගමේ කට්ටිය මීගම්ව පැත්තට වෙන්න ඒ වගේම පුතේ ඔය ලංකාවේ මුතුකොඩ ප්‍රදේශවල ආසන්නයේ ගොඩක් ඉන්නේ මේ කතෝලික කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ. ආ ඒකට හේතුව තමයි මේ මුල්ම කාලේ ලැබිච්ච ආభాෂය. ඒගොල්ලන් මුල්ම කාලේ ලැබිච්ච ආభాෂය නිසා. හරි. එතකොට ඒගොල්ලෝ ලන්දේසීන්ට ආවපිට රෙපරමාතු ආගම ලංකාවට ව්‍යාප්ත කරන්න ඕලන්දේ දේව ගැතිවරු කෙන්ඩුවා. ඒ වගේම පුතේ කොළඹ ගාල්ල යාපනය මෙන්න මේ වගේ ප්‍රදේශවල මෙන්න මේ වගේ ප්‍රදේශවල පුතේ මේගොල්ලෝ දේවස්ථාන ඉදි කරා දේවස්ථාන නිර්මාණය කරා එතකොට මෙන්න මේ වගේ වන්දනාමාන කරන්න යනවා ලංකාවේ ඉන්න මිනිස්සු ඒ දවස්වල මුහුදුබඩ ප්‍රදේශවල ඉන්න මිනිස්සු එතකොට එයාලව යොමු කරව ගත්තා ඒගොල්ලෝ යොමු කර ගත්තා තමන්ගේ ආගම කෙරෙහි එතකොට ලංකාව තුල සිංහල මිනිස්සු ඒ වගේම ද්‍රවිඩ මිනිස්සු මේ රෙපරමාතු ආගම වැළඳ ගත්තා මේ කියන රෙපරමාතු ආගම වැළඳ ගත්තා එතකොට විනත් රටක ආගම අපේ ලංකාවට ඇවිල්ලා සංස්කෘතිකමය වශයෙන් වෙනස්කම් සිදු කළා එතකොට ඒ සඳහා බලපෑවේ කවුද ලන්දේසී ලන්දේසීන් ආපු නිසා තමයි මේ රෙපරමාතු ආගම අපේ ලංකාව තුළ ප්‍රචාරණය වෙන්නේ අපේ ලංකාව තුළ ප්‍රචාරණය වෙන්නේ එතකොට පුතේ ඒක මොකක්ද මේ සංස්කෘතිකමය වශයෙන් සිදුවන වෙනස්කම මම ඒක ගිය සතියේ ඔයගොල්ලොත් එක්ක කතා කළා ඊට පස්සේ අධ්‍යාපනය මේ අධ්‍යාපනය තුලිනුත් මේ අධ්‍යාපන ක්‍රමය තුලිනුත් මේ ලන්දේසීන් සිද්ධ කරේ මොකක්ද මේගොල්ලන්ගේ ආගම වෙච්ච රෙපරමාතු ආගම ව්‍යාප්ත කරා මේගොල්ලෝ අධ්‍යාපනය ලබා දෙන්න මම ස්පීඩ් යන හේතුව තමයි කලින් කෝ කියලා දුන්න ගිය සතියේ හරි මේ ලන්දේසීන් මේ අධ්‍යාපනය ලබා දෙන්න අධ්‍යාපනය ලබා දෙන්න ලන්දේසීන් අධ්‍යාපනය ලබා දුන්නා. එතකොට මේ ලන්දේසීන් අධ්‍යාපනය ලබා දෙනකොට මේ ලන්දේසීන් අධ්‍යාපනය ලංකාවේ ඉන්න ළමයින් අධ්‍යාපනය ලබා දෙන්නේ හේතුව තමයි මේගොල්ලන්ගේ ආගම ව්‍යාප්ත කරවීම. මෙයාලගේ ආගම ලංකාව තුල ව්‍යාප්ත කිරීම. මේ පොඩි අයට පාසල් යන ළමයින්ට මේ ආගම ගැන ගොඩක් විදිහට පැහැදිලි කරලා ඒගොල්ලන්ට හිත පැහැදුවොත් මොකද අනාගතයේදී ඒගොල්ලෝ යාගම තමයි අදහන්නේ. යාගම තමයි අදහන්නේ. මේ ලන්දේසීන් ලංකාව තුල අධ්‍යාපනය ලබා දෙන්න ඉස්කෝලේ කියන ආයතනයක් පිහිටිනවා. ඒක මොකද ඉස්කෝලේ? ඉස්කෝලේ කියලා ආයතනයක් පිහිටවුවා. මෙහෙම ඉස්කෝලේ කියලා ආයතනයක් පිහිටුවලා හරිද? ළමයින්ට පාසල් පැමිණීම අනිවාර්ය කරා. පාසල් පැමිණීම අනිවාර්ය කරා.
වගේ පුතේ මේ පාසල තුල අධ්‍යාපනය ලබා දුන්නේ අධ්‍යාපනය ලබා දුන්නේ පුතේ මේ පාසලට යන ළමයිගේ මව් භාෂාවෙන් මව් භාෂාවෙන් සිංහල ළමයට ඉගැන්වුවේ පුතේ සිංහලෙන් ද්‍රවිඩ ළමයට ඉගැන්වුවේ ද්‍රවිඩ භාෂාවෙන් හරිද ඒ වගේම පුතේ මෙන්න මේ පාසල් තුල මෙන්න මේ ඉස්කෝලේ තුල රෙපරමාතු ආගමේ යාඥාවලට රෙපරමාතු ආගමේ ආගමේ යාඥා විෂය මාලාවට ඇතුළත් කරලා විෂය මාලාවට ඇතුළත් කරලා මේ රෙපරමාතු ආගමේ යාඥාවලට වැඩි වැදගත්කමක් දුන්නා වැඩි වැදගත්කමක් පුතේ මේගොල්ලෝ විසින් ලබා දුන්නා ඒ වගේම මේ ලන්දේ සිසු සඳහා ලන්දේ ශිෂ්‍යයන් සඳහා වෙනම පාසල් මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ටිකක් තමයි අර මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ටිකක් තමයි මේ ලන්දේසි අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ලබා ගත්තේ අධ්‍යාපනයේ සම්බන්ධ වශයෙන් ලබා ගත්තේ හරි ඊට පස්සේ පුතේ අද අපිට කතා කරන්න තියෙන්නේ ලන්දේසි පාලනයේ සමාජ හා සංස්කෘතික බලපෑම් පිළිබඳව හරි ඊට කලින් ඔයාලා පුතේ ගිය සතියේ උගන්නපු ටික සම්පූර්ණයෙන්ම කියව ගන්න माइक ऑफ करना
කියවගෙන වරද පුතේ හැමෝම Sir, apita sir apita current එක ගිහිලා තියෙනද? අවන්න පුතේ මොකද මේක ඔෆ් කරගෙන ඉන්න. හරි. පුතේ මම අධ්‍යාපන කටයුතු පිළිබඳව ගිය සතිය ලියන්න දුන්නේ නැහැ නේද? කතා කරලා විතරයි නේ ලියන්න දුන්නේ නැහැ නේද? අධ්‍යාපන එක ඉස්කෝලේ කියලා ආයතනයක් කියන් පිටවෝ කියලා දුන්නා සර් ලියන්න දුන්නද ලිව්වද ඒක හරි එහෙනම් කියෝගෙන ඉවර නැහැ මොම නේ කියෝල ඉවරද ඉවර නම් ඉවරයි කියන්න බලන්න හරි එහෙනම් පුතේ අද අපි පාඩමට යමු අද කතා කරන්න තියෙන්නේ ලන්දේසි පාලන සමයේ ලන්දේසි පාලන සමයේ සමාජ හා සංස්කෘතික බලපෑම ලන්දේසි පාලන සමයේ ලන්දේසි පාලන සමයේ සමාජ හා සංස්කෘතික බලපෑම සමාජ හා සංස්කෘතික බලපෑම මොකක්ද සර් පිටුව අන්තිම පිටුව හරි අද පුතේ කතා කරන්න තියෙන්නේ ලන්දේසි පාලන සමයේ සමාජ හා සංස්කෘතික බලපෑම මේ ලන්දේසීන් යටතේ අපේ සමාජයට සහ සංස්කෘතියට බලපෑමක් සිද්ධ වුණේ කොහොමද කියලා තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ මේ පාඩමේ මේ ලන්දේසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශයේ අල්ල ගන්නවා 1658 වර්ෂයේදී මේ ලන්දේසි 1658 ඉඳලා 1796 වෙනකම් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කරනවා. ඒ කියන්නේ සරල විදියට වසර 138ක් පමණ. වසර 138ක් පමණ මෙන්න මේ කියන ලන්දේසි අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කරා. ලන්දේසි පුතේ වසර 138ක් විතර අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරා. එතකොට මේ වසර 138ක් වෙනත් ජාතියක් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරනවායි කියලා කියන්නේ මොකද්ද? ඒ ආශ්‍රිතව සමාජමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. මොකද මේ වෙනත් ජාතියක් තමයි අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශයේ වසර 138ක් විතර පාලනය කරේ. ඒ කියන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි. ලංකාවෙන්න කෙනෙක් නෙමෙයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කරේ. වෙනත් ජාතියක්. වෙනත් රටකට අයත් වන වෙනත් ජාතියක් විසින් තමයි අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශය පාලනය කරේ. ඒ කියන්නේ ඔයාලා හිතන්න මේ වෙනත් රටක වෙනත් ජාතියක් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශයේ පාලන කටයුතු ගෙන යනවායි කියලා කියන්නේ ඒ ප්‍රදේශය ආශ්‍රිතව වෙනස්කම් රාශියක් සිද්ධ වෙනවා. හරියට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ කතාවක් අහලා තියෙනවද මේ ගහක තිබිලා තියෙනවා හිරා කූරුවක්.
ගහක තිබිලා තියෙනවා ගිරා කූඩුව. ඒක ඉඳලා තියෙනවා ගිරව් පැටව් දෙන්නේ. එක දවසක් මේ ප්‍රදේශයට අධික සුළං සහිත කාලයක් තිබිලා තියෙනවා. අන්න ඒකදී එක ගිරා පැටියෙන් පැටිලා තියෙනවා පොරු කණ්ඩායමක පැත්තක. අනිත් ගිරා වැටිලා තියෙනවා මේ තාපසේ ගාවට. එතකොට මේ හොරාගාවට වැටිච්ච ගිරව හොරාගාවට වැටිච්ච ගිරව පොරු කණ්ඩායමකට වැටිච්ච ගිරව කතා කරන්නේ මරපන් කොටපන් කාපන් ඔක හොරාගාව අන්නේ වගේ කතා කරන්නේ. හරි එතකොට මේ තාපසයා ගාවට වැටෙන ගිරව කතා කරන්නේ එන්න දින්වත අසුන් ගන්න ආහාර අනුභව කරලා දෙන්නේ. එතකොට මේ පැති දෙකක් සිද්ධ වෙන්නේ. පැති දෙකක් සිද්ධ වෙන්නේ. ආන්නේ ඒ වගේ තමයි මේ වෙනත් ජාතියක් විසින් වෙනත් ජාතියක් විසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරනවා කියලා කියන්නේ මේ ඒ පාලනය කරන ජාතියගේ පාලනය කරන ජාතියගේ සංස්කෘතික සහ සමාජීය ගති ලක්ෂණ ඒ ප්‍රදේශයට පැමිණෙනවා. දැන් හිතන්නකෝ ඔයාලා පුතේ හරිද? ඔයාලා දැන් ස්කෝල් යනවා. ඔයාලා පහ වසරට වෙනකන් විතර සිංහල මීඩියම් ඉගෙන ගන්න. ඔයාලව හය වසරේ ඉඳලා දානවා මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ඉංග්‍රීසි මීඩියම්. හරි? එතකොට ඔයා ඉංග්‍රීසි මීඩියම් අවුරුදු 4ක් 5ක් 6ක් 7ක් ඉගෙන ගන්නකොට ඔයාලා වැඩිපුර කතා කරන්නේ මොනවද? ඉංග්‍රීසි භාෂාවද සිංහල භාෂාවද? ඉංග්‍රීසි භාෂාවනේ කතා කරන්නේ. අහුර විදියට ඒකයි සිද්ධ වෙන්නේ. ආන්න ඒ වගේ මේ වසර 138ක් වෙනත් ජාතියක් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරනකොට ඒ ජාතියගේ සංස්කෘතික සහ සමාජීය බලපෑම ලංකාවට එනවා. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයට එනවා. හරිද? අන්නේ වෙනස්කම් රාශියක් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල සමහර විට අදත් දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට මේ ලන්දේසි නිසා අපේ රටට ආවකේ මේ ලන්දේසි නිසා අපේ රටට ආවා මේ ලන්දේසීන්ගේ මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පය. රෝම ගෘහ නිර්මාණ ශිල්පය. රෝම ගෘහ නිර්මාණ ශිල්පය අපේ ලංකාවට හඳුන්වලා දුන්නා. ඒ අනුව පුතේ ස්තූපය අපි කියන්නේ ස්තූපය කියලා. ස්තූපය ඊට පස්සේ සොල්දරය. සොල්දරය ඒ වගේම කුළුණු. කුළුණු උස් වහලවල්. මෙන්න මේ වගේ දේවල් ආවේ අපිට ලංකේජ් ජාතියේ. ස්තෝපුව, සොල්දරය, කුළුණු, උස් වහලවල්. ඔයාලා ගිහිල්ලා තියෙනවද ගාලු කොටුවේ අධිකරණ ශාලාව බලන්න? නඩු මේ අධිකරණේ බලන උසාවිය බලන්න ගිහිල්ලා තියෙනවා. දැකලා තියෙනවා. ඒකදී ඔයාලට දැක ගන්න පුළුවන් මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පයේ පිළිබඳව. ඒ වගේම ඔයාලා යන්න මාතර මේ මහාධිකරණයට පොඩ්ඩක් බලන්න ගිහිල්ලා ඒ මහාධිකරණය ඉදි කරලා තියෙන්නේ මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව. මොකද ඒ ආශ්‍රිතව මේ ගාල්ල මාතර කියලා කියන්නේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව තියෙන නගරවල් දෙකක්. එතකොට ඔය රෝම ජාතියේ ගෘහ නිර්මාණ ශිල්පය ඒගොල්ලෝ
ඉදිකර ඒ අනුව තමයි ඒව ඉදි කරලා තියෙන්නේ. ආ ගාලු කොටුවේදී උසාවිය ඒ වගේම මාතර තියෙන මේ මහාධිකරණය ඒක ඉදි කරලා තියෙන්නේ මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පීට අනුව. එතකොට මේ ස්තෝපුව සොල්දරය කුළුණු උස් වහලවල් කලින් පුදී අපේ ලංකාවේ උස් වහලවල් භාවිතා කිරීම අඩු වෙන තිබ්බේ. මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පීට අනුව තමයි අපේ රටේ උස් වහලවල් වගේ දේවල් නිර්මාණය කිරීම සිද්ධ වුනේ. පැහැදිලිද කියපු කාරණාව? පැහැදිලිද? නැත්. ඇයි මුදේ මේ මහන්ලාගෙන ඉන්නේ පොඩ්ඩක් කියන්න පොඩ්ඩක් පිට එකේ. යා කම්මැලි ගම ඉන්නේ. අම්මෝ. ණය ඇමරිත පූතාණිය. පැහැදිලිද? ආ පැහැදිලිද? ආ ළමයි පන්දීන එක ණය ඇමරිත පූතාණිය. පූතාණිය කියන්නේ කාටද? ණයට වන්න. ඔව්. අහි කුණ්ඩ කිය. එයාගේ තමයි නයි කියන අයිකුන්ට් එකට නයි ගන්නොත් එම කීයක් හරි හොයා ගන්න බෑනේ ඔහේ ඉන්නවනේ අයියෝ මගේ නයා ළමයි නුත් ඉන්නේ අයියෝ කිසිම පිට එකක් නෑ මූනේ hinaවක් නෑ ඔහේ ඉන්නවනේ නේ තේරුම් නැද්ද මේ කොටස තේරුම් නැද්ද තේරුණාද තේරුණාද ආ මොනවද හරි ලියා ගන්න පුතේ එහෙනම් ලියා ගන්න රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමින් ස්තෝපුව ස්තෝපුව සර් පොතේ තියන්නේ නැහැ ඔයගොල්ලන් ටියුට් එකේ ඉන්න නැද්ද ටියුට් එකේ තියෙනවනේ ටියුටකේ නැද්ද? නෑ සර්. ටියුටකේ කොටස නැද්ද? නෑ සර්. හරි. නෑ සර්. මාතෘකාවලිය ගන්න. සර් ටියුටකේ එහෙම තියෙනවා. ටියුටකේ එහෙම තියෙනවලු. ටියුටකේ මම ටයිප් කරලා දෙන්නේ මුතේ. තියෙන ළමෙක් පොඩ්ඩ වීඩියෝ ඔන් කරලා මට පෙන්නන්න. ආ ටියුට් එකේවා තියෙනවා. ආ ටියුට් එකේවා ටයිප් කරලා තියෙනවා පොතේ. ටියුට් එකේවා ටයිප් කරලා තියෙනව නේද? ඔව් සර්. හරි. එතකොට ආ මේ රෝම නිර්මාණ ශිල්පය අනුගමනය කරමි. මේ රෝම ගෘහ නිර්මාණ ශිල්පය අනුගමනය කරමි. සොල්දරය කුළුණු උස්වහල් වගේ දේවල් අපේ ලංකාවට හඳුන්වලා දුන්නා ලංකාවට හඳුන්වලා දුන්නා ඒ වගේම පුතේ මේ රෝම ආහාර වර්ග මේ රෝම ආහාර වර්ග අපේ රටට හඳුන්වා දුන්නා අපේ රටට හඳුන්වලා දුන්නා මොනවද කේක් කේක් අචාරු කේක් අචාරු ඊට පස්සේ පුතේ කොකිස් කොකිස් හොදේ කොකිස් එහෙම නෙමෙයි ඈ කොකිස් නෙමෙයි කොකිස් ඈ ආ නැත්තම් කිස් වෙනමයි නැ කෝ වෙනමයි කිස් වෙනමයි එහෙම ලියන්න එපා මේ දෙක එකට ලියන්න කොකිස් කොකිස්
මෙන්න මේ වගේ ආහාර වර්ග අපේ රටට හඳුන්වලා දුන්නේ පුතේ මේ ලක්දේශීන් විසින්. ලක්දේශීන්ගෙන් ආපු ආහාර වර්ග ටිකක් තමයි මේ කේක්, අච්චාරු, කොකිස් කියලා කියන්නේ. ඒ වගේම අපේ ලංකාවට හඳුන්වලා දුන්නා රෝම ලක්දේශී උසාවි ක්‍රමය. උසාවි ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඔය උසාවි ක්‍රමය කියන උදාහරණ දාලා කියන්න උදාහරණ දාලා කියන්න රෝම ලන්දේසී උසාවි ක්‍රමය මෙන්න මේ කියන රෝම ලන්දේසී උසාවි ක්‍රමයන් අපිට හඳුන්වලා දුන්නේ ලන්දේසීන් විසින් මේ ලන්දේසීන් විසින් තමයි අපිට මේ රෝම ලන්දේසී උසාවි ක්‍රමය අපේ රටට හඳුන්වලා දෙන්නේ කවුරුන් විසින්ද මේ රෝම ලන්දේසී උසාවි ක්‍රමය යටතේ හරි ඊට පස්සේ පුතේ මේ මේ ලංකාවට මේ බර්ගර් ජාතිය එකතු වුණා බර්ගර් ජාතිය මේ බර්ගර් ජාතිය බර්ගර් ජාතිය අපි මෙයාලට තවත් කියන මොකද්ද ලන්සි ජනතාව ලන්සි ලන්සි පන්ති නැද්ද කවුරු බර්ගර් ළමෙක් කිව්ව නැද්ද නැද්ද බර්ගර් ළමෙක් නැද්ද නෑ නේද බර්ගර් ළමෙක් නැද්ද නෑ නේද හරි ඒ වගේම පුතේ අපේ මේ භාෂාවට ලන්දේසි වචන එකතු වුණා අපේ ලංකාවේ තියෙන භාෂාවන් වලට මේ ලන්දේසි වචන එකතු වුණා මේ ගෘහ නිර්මාණ සහ ගෘහ භාණ්ඩ වලට මොනවද එකතු වුණේ මොනවද එකතු වුණේ සොල්ඩර ස්තෝපුව සොල්ඩරය ස්තෝපුව බාල්ක ජනේලය ජනේලය කාමර ඊට පස්සේ අල්මාරි ඔවිනු පුතේ සමයි කෝප් කරගෙන සමයි කෝප් සමයි කෝප් කර සමයි කෝප් කරන් සර් කතා කරන්නේ එහෙමද හරි 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 මේ ගෘහ නිර්මාණ ශිල්පයට මේ ලන්දේසි වචන එකතු වුණා සොල්ඩරය ස්තෝපුව බාල්කය ජනේලය කාමරය අල්මාරි ස්කූප්පු මෙන්න මේ වගේ වචන එකතු වුණා ඒ වගේ පුතේ උසාවි ක්‍රමයට උසාවි වලට මේ ලන්දේසි වචන එකතු වුණා නොතාරිස් නොතාරිස් මේ නොතාරිස් කාර්යාලය කියන එකේ මොකද අහලා තියෙනවද? නොතාරිස් කාර්යාලය කියන එකේ මොකද අහලා තියෙනවද? ඔව් සර්. මේ ඇවිල්ලා තියෙන්නේ ලන්දේසීන්ගෙන් තමයි අපිට මේක ඇවිල්ලා තියෙන්නේ. ඔබ දෙන්නේ දෙවනි ටියුට් එක අපි කතා කරන්නේ නොතාරිස්.
ඊට පස්සේ පුතේ තෝල්ප තෝල්ප මේ තෝල්කයා තමයි පුතේ උසාවියේ මේ උසාවියේ නඩුකාරතුමා කියන එක හයියෙන් අඩු කට්ටියට හැන්න කෑ ගහලා කියන්නේ මේ තෝල්කයා විසින් එතකොට මේ වචන ආගතාවෙද්ද ලන්දේසි වචන මේ වචන ලන්දේසි වචන ඒ වගේ පුතේ වෙන්දේසි ස්කෝලේ කුවිතාසි කන්තෝරු ඔප්පු බූදල් මෙන්න මේ කියන වචන ආවෙත් මේ ලන්දේසිගෙන් තමයි අපේ භාෂාවට එකතු වෙන්නේ වෙන්දේසි කියන එක ස්කෝල කියන එක කුවිතාසි කියන එක කන්තෝරු කියන එක ඔප්පු බූදල් මේ සියල්ලම අපිට ආවේ මේ ලන්දේසිගෙන් මේ වචන අපේ වචනවලට අපේ අතීතයේදී තිබුණේ වනේ මේ මෙව අපිට ලන්දේසිගෙන් කියවපු වචන මොනවද වෙන්දේසි ස්කෝලේ කුවිතාසි කන්තෝරු ඔප්පු බූදල් හරි මෙන්න මේ දක්වා තේරුණාද පුතේ ඔයාලට? ඔව්. හරි. එහෙනම් පුතේ කියව ගන්න සම්පූර්ණයෙන් කියව ගන්න විනාඩි 5ක් දෙන්නම්. ඊට පස්සේ මම ඔයාලට කියා දෙන අනිත් පාඩමට දෙවනි පාඩමට ආරම්භයක් ගන්නවා. අද නෝට් එක ලියන්න දෙන්නේ නැහැ. පෙටක් ටියුට් එක වලට දාන්න. කියව ගන්න හැමෝම මම්මේ වන්ද වෙන්නේ නැත්තේ
දන්නේ අපි දන්න වැසනේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ හරි පුතේ අපිට ඊළඟට කතා කරන්න තියෙන පාඩම තමයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය කියන පාඩම හරිද මේ සතියේ බ්‍රහස්පතිනා දිනේදී මම මේ පාඩම පටන් ගන්නවා ඒකට අද මූල ආරම්භයක් ගන්නවද දිනේ හරි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මම කියන දේ ඇහෙනවද? ඔව් සර්. හරි. මේ ලංකාව ගත්තට පස්සේ මම ක්ලාස් එක පටන් ගන්නම් කිව්වා. මේ ලංකාව ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් යුරෝපා ජාති තුන අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අර්ධ මුහුදුබඩ ප්‍රදේශ ඒ වගේම අපේ මුළු ලංකාවම ප්‍රධාන වශයෙන් යුරෝපා ජාති තුන යටත් විජිතයක් බවට පත් කරගෙන ඉදියා. මේ මුලින්ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගන්නේ පෘතුගීසීන් විසින්. මේ පෘතුගීසීන් විසින් 1505 වර්ෂය තුල පෘතුගීසීන් විසින් 1505 වර්ෂය තුල තමයි ඕඩේ පාවිච්චි කරන්නේ. හරි මේ පෘතුගීසීන් විසින් පුතේ මේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නවා 1505 වර්ෂයේදී පෘතුගීසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්නවා 1505 වර්ෂයේදී මේ පෘතුගීසීන් 1505 ඉඳලා 1658 වෙනකම් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඔවුන් යටත් කරගෙන ඉන්නවා මේ පෘතුගීසීන්ගෙන් පස්සේ පුතේ මම කැමරාව ඔන් කරන්න හරි මේ පෘතුගීසීන්ගෙන් පස්සේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නේ ලන්දේසීන් විසින් මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විතරයි යටත් විජිතයක් බවට පත් කරගන්නේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විතරයි ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නේ මේ පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට බැරි වෙනවා කන්ද උඩරට අල්ලගන්න ඔවුන්ට බැරි වෙනවා කන්ද උඩරට අල්ලගන්න ඊට පස්සේ පුතේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගත්ත යුරෝපා ජාතිය තමයි ඉංග්‍රීසීන් මේ ඉංග්‍රීසීන් අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ 1796 දී අල්ලගන්නවා ලන්දේසීන්නුයි පෘතුගීසීන්නුයි අල්ලගත්තේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ විතරයි ඒ වගේම ඉංග්‍රීසීන්ුත් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තා 1796 වර්ෂයේදී නමුත් පුතේ ඉංග්‍රීසීන් එතනින් නතර වෙන්නේ නැහැ ඉංග්‍රීසීන් එතනින් නතර වෙන්නේ නැහැ ඉංග්‍රීසීන්ට පුතේ මේ වටේ කෑල්ල විතරක් අල්ලලා මදි වෙනවා උන්ට ඕනි වෙන බඩත් අල්ලගන්න හරිද කන්ද උඩරත් එක්කම මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්න උන්ට උවමනා වෙනවා ඒ නිසා පුතේ ඔවුන් 1815දී මේ කන්ද උඩරටත් එක්කම මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගන්නවා මේ ඉංග්‍රීසීන් විතරමයි පුතේ අපේ රටේ මුළු මහත් ශ්‍රී ලංකාව බිං අඟලක් නැරවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්ත එකම ජාතිය උනේ මේ ඉංග්‍රීසීන් කියලා කියන්නේ බ්‍රිතාන්‍යන්ටම තමයි හින්දේ බ්‍රිතාන්‍ය ජාතිය මේ බ්‍රිතාන්‍ය ජාතීන් පොදුවේ ඉංග්‍රීසි භාෂාව කතා කරන නිසා තමයි අපි ඔවුන්ට ඉංග්‍රීසීන් කියලා කියන්නේ මේ ඉංග්‍රීසීන් මුළු මහත් ශ්‍රී ලංකාවම ඔවුන්ගේ යටත් විජිතයක් බවට පත් කරගත්ත නිසා මේ ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කරපු යුරෝපා ජාතිය විදියට සැලකෙන ඉංග්‍රීසි ජාතිය ලංකාවට වැඩිම බලපෑමක් එල්ල කරපු යුරෝපා ජාතිය විදියට සැලකෙන්නේ කවුද මෙන්න මේ කියන
ඉංග්‍රීසි ජාතිය. මේ ඉංග්‍රීසි එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන් ආස් මෙමෙමේ ශ්‍රී ලංකාවට එන්න කලින් පුතේ ආසියාවට එන්න ඕනේ නේ. හා මෙන්න මේ කතන්දරේ පුතේ ඔයගොල්ලන්ගේ ටියුන් මෙමෙමේ අච්චු පුතේවත් නැහැ. ඒ නිසා මේක හොඳට අහගන්න. හරිද? මේ ඉංග්‍රීසිින් ආසියාවට පැමිණීම ගැන ඔයගොල්ලන්ගේ නම් ඉවසර අච්චු පුතේවත් නැහැ. ඒ නිසා මේ කාරණාව හොඳින් අහගන්න. හරි. එතකොට මේ ඉංග්‍රීසිින් ශ්‍රී ලංකාවට එන්න කලින් ආසියාවට තමයි ආවේ. මේ ඉංග්‍රීසිින් එන්න කලින් ආසියාවට වෙනත් යුරෝපා ජාතීන් දෙකක් ඇවිල්ලා ඉන්නේ. ඒ පෘතුගීසීන් සහ ලන්දේසීන්. මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් උපයනවා කියලා ඉංග්‍රීසීන් බ්‍රිතාන්‍යදි දැනගන්නවා. එතකොට බ්‍රිතාන්‍යෙන් ආසියාවට ඇවිල්ලා නැහැ. එතකොට මේ ඉංග්‍රීසීන් කල්පනා කරනවා අම්මෝ මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාව වෙළඳාම තුලින් පට්ට ලාභයක් උපයනොත්නේ මේ පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට හොඳයි නම් ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් උපයන්න ඇයි අපිට හොඳ නැති කියලා උන් කල්පනා කරනවා. ඒ අනුව පුතේ ඒගොල්ලෝ ආසියාවට එන්න වෙළඳ සමාගමක් ගොඩනගා ගත්තා. මම ඒක පැහැදිලිව ප්‍රශ්නෙට කතා කරන උදේ ලියල ලස්සනට ඔයගලන්ට ටියුට් එක නැහැ නේද? හරිද? හරි. මේගොල්ලෝ ගොඩනගා ගත්ත වෙළඳ සමාගමක්. ඒ වෙළඳ සමාගමේ නම තමයි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම කියලා කියන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම ගැන? නැහැ සර්. නැහැ. මේගොල්ලෝ ගොඩනගා ගන්න මේ ආස්ථාවට එන්නම වෙළඳ සමාගම. ඒ වෙළඳ සමාගමේ නම තමයි පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම. මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගම මේ බ්‍රිතාන්‍ය වෙළඳ කණ්ඩායමක් විසින් ගොඩනගා ගත්තට පස්සේ එයාල යනවා පුතේ බ්‍රිතාන්‍ය රජින හම්බ වෙන්න. ඇයි මෙයාල බ්‍රිතාන්‍ය රජින හම්බ වෙන්න යන්නේ? අවසර ගන්න ආසියාවට. මේගොල්ලෝ මේ බ්‍රිතාන්‍ය රජින තමයි මේ වෙනකොට පළමුවන එලිසබෙත් රජින. මේ වෙනකොට බ්‍රිතාන්‍ය රජින තමයි පළවෙන එලිසබෙත් රජින. මේගොල්ලෝ රජිනිය මුණගැහෙන්න ගිහිල්ලා කියනවා රජිනියනි මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් උපයනවා. ඒ නිසා අපිටත් ආසියාවට යන්න අවසර ලබා දෙන්න කියලා. ඒ අනුව පුතේ මේ පළමුවන එලිසබෙත් රජින 1600 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රාජකීය බලපත්‍රයක් මගින් මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමට ආසියාවට යන්න කියලා අවසර ලබා දෙනවා. මේ දක්වා තේරුණාද? වේග වැඩිද? තේරුණා. ආ හැමෝටම තේරුණාද? නිමේෂා ඔව් සර්. අගරු කෙවි තේරුණා. පැහැදිලි නේ මේක? හතන්දරනේ මේක. හරි හැමෝටම තේරුණානේ. මේ මම මේ කතා කරේ වීඩියෝ ඔන් කරලා තියෙන කට්ටියට ඈ. මොකද මට ඒගොල්ලන්ව ලස්සනට පේනවනේ. එතකොට මට ඒගොල්ලෝ ඒක තමයි මම ඕගලන්ට කියන්නේ වීඩියෝ ඔන් කරන්න කියලා. හරි. මගේ ඇටෙන්ෂන් එක ගන්න ඕගොල්ලෝ වීඩියෝ ඔන් කරලා තියන්න. ඒක ඕගලන්ට ඒක ඕගලන්ට හොඳ තමයි හොඳ. හරි. හරි. එතකොට මේ පෙරදිගින්දිය වෙළඳ සමාගමට 1600 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අවසර ලබා දෙනවා යන්න ආසියාවට ගිහිල්ලා වෙළඳාම් කරන්න. හරි වෙළඳාම් කරන්න. හරි සාය චුට්ටක් කියලා දෙන්න පුළුවන්. හරි කියලා දෙන්න. අහගන්න පුතේ බ්‍රහස්පතින්ටත් කියලා දෙනවා බය වෙන්න එපා ඈ. අර මියාද පූරි මූලාරම්භයක් විතරයි ගන්න මේ ටිකම අතව ගියා දෙනවා බ්‍රහස්පතින්ට. ලියලා බෝඩ් එකේ ලියලා. හරි. මේ ඉංග්‍රීසීන් ආසියාවට එන්න කලින් පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාවට ඇවිල්ලා ඉදී. හරි මේ පෘතුගීසීන් සහ ලන්දේසීන් ආසියාව තුල වෙළඳාමෙන් විශාල ලාභයක් උපයන බව මේ ඉංග්‍රීසීන් දැනගන්නවා. කියන්නේ බ්‍රිතාන්‍ය ජාතීන් දැනගන්නවා. එයානෝ බ්‍රිතාන්‍යන්ට තෝරුණා මොකද? ඇයියකෝ අරුන්ට හොඳනම් ආසියාවේ වෙළඳාම තුලින් විශාල ලාභයක් උපයන කවුද අරුන් කිව්වේ? කවුද අරුන් කියලා දැන් මම කිව්වේ? කවුද අරුන්ට හොඳයි නම් ආසියාවේ වෙළඳාම තුලින්? හා පෘතුගීසි ලන්දේසි පෘතුගීසීන්ට සහ ලන්දේසීන්ට හොඳයි නම් ආසියාවේ වෙළඳාම තුලින් පට්ට ලාභයක් උපයන්න ඇයි අපිට හොඳ නැත්තේ කියලා.
බ්‍රතාන්න වෙලද සමාගම් ගොඩනාගාගත්තම ආසියාවට මෙන්න වෙලද සමාගම ඒක නම තමයි පෙරදිග ඉන්දිය වෙලද සමාගම කියලා කියන්නේ. මෙහම පෙරදිග ඉන්දිය වෙලද සමාගම ගොඩනගාගට මේගොල්ල යනවා ඒ වෙනකොට බ්‍රතාන්න රැජින වෙච්ච පළමුුවන එලිසිවත් රැචින මුණ ගැසේ. මේ පළමුුවන එලිසබත් රැචින මුණ ගැසින්න ගිහිල්ල මේගොල්ල කියනවා රැජිනියනි මේ ලන්දේසින් සහ පෘතුගීසින් ආසියාවේ වෙළඳාම තුළින් පට්ටලාභයක් උපයනවා. පට්ටලාභයක් කිව්වොත් නැහැ විශාල ලාභයක් උපයනවා. ඉතින් අපිටත් ආසියාවට වෙළඳාම් කරන්න යන්න අවසර ලබා දෙන්න කියලා. ඒ අනුව පුතේ මේ පළමුවන එලිසබත් රැජින 1600 දෙසැම්බර් මාසයේදී රාජකීය බලපත්‍රයක් මගින් අවසර ලබා දෙනවා යන්න ආසියාවට ගිහිල්ලා වෙළඳාම් කරන්න. ඒ අනුව පුතේ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ පළමු නැව් කණ්ඩායම එනවා ආසියාවේ සුමාත්‍රා දූපත්වලට. ආසියාවේ සුමාත්‍රා දූපත්වලට ඊට පස්සේ මේ පෙරදිග ඉන්දිය වෙළඳ සමාගමේ දෙවන නැව් කණ්ඩායම එනවා විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන් ඉන්දියාවට. මේ වෙනකොට ඉන්දියාවේ පාලකයා තමයි ජහන්ගීර් කියන මුගල් අධිරාජ්‍යයා. මේක දැම්ම ඔයගලන්ට වැදගත් වෙන්නේ 9 වසර 11 වසරදී වුණේ. මේ දෙන්නගේ නම විලියම් හෝකින්ස් සහ ජහන්ගීර්. හරි අම්මෝ ඈනු ගවන්න එපා කොල්ලොම මටත් නිදි මතක් දෙන්න. හරි හරි එතකොට හරිද එතකොට පුතේ මේගොල්ලෝ දැන් ඔන්න ආසියාවටත් ආවා. හරි දැන් ආසියාවට හැල්ල තියෙනවා. මේගොල්ලෝ ඊපස්සේ ඉන්දියාවටත් එනවා. හරිද ඉන්දියාවටත් එනවා. මේගොල්ලෝ මේ ඉන්දියාවටත් ඇවිල්ලා ටික කාලයක් යනකම් ගොඩක් ලොකුට කියලා දෙන්න ඕනේ. ඒක අපි 11 වසර දිගන ගමු. හරි හරි එතකොට පුතේ අහගන්න එතකොට මේගොල්ලෝ ඉන්දියාවට ඇවිල්ලා ටික කාලයක් යනකම් මේගොල්ලෝ ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කරන්නේ නැහැ. මේගොල්ලෝ වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ මේ බ්‍රිතාන්‍ය ජාතියට එහෙම නැත්නම් ඉංග්‍රීසියට තේරෙනවා මේ ලංකාවේ තියෙන වැදගත්කම. මේ ලංකාව ඔවුන්ට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්න හේතු තුනක් තිබ්බා. එකක් තමයි පුතේ ලංකාවේ පිහිටීම. ලංකාව පිහිටීම. මේ ලංකාව පිහිටීම ගත්තට පස්සේ මේ ලංකාව කියලා කියන්නේ සමක ආසන්න රටක්. මේ ලංකාව කියලා කියන්නේ සමක ආසන්න රටක්. ඒ වගේම මේ ලංකාව පිහිටලා තියෙන්නේ පෙර අපරදිග නාවික මධ්‍යස්ථානයේ කේන්ද්‍රගතව. කේන්ද්‍රගතව කියලා කියන්නේ මොකක්ද පුතේ? නැගිටින්න පුතේ ඔක්කොටම කලින් සඳරු නැගිටින්න. සර් කේන්ද්‍රගතව කියන්නේ මධ්‍යස්ථව. සර් කේන්ද්‍ර කියන්නේ මැදින් තියනවා. මැද මධ්‍යස්ථව මධ්‍යස්ථව. මේ පෙර අපරදිග නාවික මධ්‍යස්ථානයේ මැද තමයි ශ්‍රී ලංකාව පිහිටලා තියෙන්නේ. එතකොට මේ පෙරදිගිනුත් පුතේ නැව් ලංකාවට එනවා, අපරදිගිනුත් නැව් ලංකාවට එනවා. එතකොට ලංකාව කියලා කියන්නේ හොඳ වෙළඳ මධ්‍යස්ථානයක් විදිහට ඒගොල්ලෝ දැක්කා. ලංකාව තුල හොඳ වෙළඳපළක් ගොඩනගා ගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතුවා. හරිද? ඒකයි ඒගොල්ලෝ ලංකාව වැදගත්කම දැන දැක්කේ. ඒ වගේම පුතේ මේ වෙනකොට ඉන්දියාවේ නැගෙනහිර වෙරළ සහ බටහිර වෙරළ අයිති වෙලා තිබ්බේ ඉංග්‍රීසීන්ට. එතකොට මේ ඉන්දියාවට දකුණින් වෙනම දූපතක් විදියට තමයි මේ ලංකාව පිහිටලා තියෙන්නේ. අන්න ඒක ඒගොල්ලන්ට වැදගත් වුණා. මේ ලංකාව පිහිටීම ගත්තට පස්සේ. හරි? එතකොට ලංකාව කෙරෙහි අවධානය යොමු කරන බලපෑම පළවෙනි හේතුව තමයි මොකද්ද? ලංකාවේ පිහිටීම. දෙවනි එක තමයි පුතේ ලංකාවේ තියෙන ත්‍රිකුණාමල වරායේ වැදගත්කම. ලංකාවේ තියෙන ත්‍රිකුණාමල වරායේ තියෙන වැදගත්කම. මේ ත්‍රිකුණාමල වරාය කියලා කියන්නේ මේ ලෝකේම තියෙන ඉතාමත් වැදගත් වරායක්. මේක ස්වභාවික වරායක්. ත්‍රිකුණාමල වරාය කියලා කියන්නේ දැන් එක එක කෑලි කෑලි කඩලා විකුණනට. හරි. එතකොට පුතේ මේ ත්‍රිකුණාමල වරාය ගත්තට පස්සේ මේ ත්‍රිකුණාමල වරාය පිහිටලා තියෙන්නේ බෙංගාල බොක්කට මුහුණලා. බෙංගාල බොක්කට
මුහුණලා තමයි මේ ත්‍රිකුණාමල වරාය පිහිටලා තියෙන්නේ. එතකොට මේ බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ ඉංග්‍රීසීන් සහ ප්‍රංශ ජාතිකයන් අතර ගැටුම් සමහර අවස්ථාවලදී ඇති වෙනවා. එහෙම ගැටුම් ඇති වුණාම මේ ඉංග්‍රීසීන්ගේ අබලන් වෙච්ච නැව් මේ ත්‍රිකුණාමල වරායට ගෙනල්ලා යලි ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතුවා. ඒ වගේම පුතේ මේ ඊසාන දිග මෝසම් වර්ෂාව තියෙනවනේ. මේ ඊසාන දිග මෝසම් වර්ෂා කාලය තුලදී මේ ත්‍රිකුණාමල වරාය කියලා කියන රට ඇතුළට නිරලා තියෙන මේ බොක්කක් වගේ තියෙන වරාය. ඒ නිසා මේ ඊසාන දිග මෝසම් වර්ෂා කාලය තුලදී මේ ත්‍රිකුණාමල වරාය ඇතුළට දාලා නැව් ටික ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතුවා. නැව් ටික ආරක්ෂා කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ හිතුවා. හරි ස්ක්‍රීන් ෂෙයා කරලා චුට්ටක් අයින් කරන්න පුතේ දැන් හරි thank you අපේ ගාන සටහන ස්ක්‍රීන් ෂෙයා දැම්මට හරි එතකොට හරි එතකොට පුතේ අහගන්න හරි ඊට පස්සේ පුතේ මෙන්න මේ වැදගත්කම් ටික නිසා තමයි මෙන්න මේ කියන වැදගත්කම් ටික නිසා තමයි මේ ඉංග්‍රීසීන්ට එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයන්ට ලංකාව කෙරේ අවධානය යොමු වෙන්න බලපාපු ප්‍රධාන හේතුව අයියෝ කොල්ලෝ ඈන් යවන්න එපා. නිදිමත ඇදෙනවා මටත් නැයි නිදිමතද අම්මැලිද මේ මන්තිය? ආ තියාසේ මන්තිය අම්මැලිද? නෑ එහෙම නෑ. නිදිපැත්තක් දෙනවා වගේ නෙමෙයිනේ. මේ වීඩියෝ ඔන් කරලා දිනකොල්ලන්ටත් ඒව මේවා කියලා උමුත් ඔෆ් කරන වීඩියෝ ඔන් කරන්න වීඩියෝ ඔන් කරන්න හරි ඔන්න ඔය කියන හේතු නිසා තමයි හරිද ඔන්න ඔය කියන හේතු නිසා තමයි මේ ඉංග්‍රීසීන්ට අපේ රට වැදගත් වෙන්නේ හරි ඔන්න ඔය පාඩම අපි ඔන්න ඔය කොටස ඉදිරි ටික අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා බ්‍රහස්පතින්දා දවසේ ඉඳලා. දැන් පොඩ්ඩක් හරි ඔයගලන්ට අවබෝධයක් ආවද මොනවද අපි මේ පාඩම තුලින් සාකච්ඡා කරන්න තියෙන්නේ කියලා? පොඩි එකක් ඔලුවට ආවනේ නේ. අපි ඔන්නෝඩිය තමයි පුතේ බ්‍රහස්පතින්දා කතා කරන්න තියෙන්නේ. ඒ නිසා දන්න යාළුවෝ ටිකක් කතා කරගෙන අනිවාර්යයෙන්ම එදාට ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. මොකද මේ පාඩම ඉතාමත් වැදගත්. මොකද මේ පාඩම හරියට ඔළුවට වැටුණොත් තමයි 11 වසරේ තියෙන දෙවනි පාඩමත් හරියට ඔළුවට වැටෙන්නේ. 11 වසරේ දෙවනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම. ඔරුනම් බලන්න. ආ මෙතනින් තමයි බේසික් මෙතනින් තමයි ඔයගලන්ට ෆවුන්ඩේෂන් එක වැටෙන්නේ අත්තිවාරම වැටෙන්නේ. හරි? ඒ අත්තිවාරම හරියට හොඳට වැටුණොත් තමයි 11 වසරේදී අපිට ලේසි වෙන්නේ. හරි? ඒ නිසා අනිවාර්යයෙන්ම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න යාළුවෝ ටිකක් කතා කරගෙන ඉන්න. හරි? සර් මේ බදාද බද සර් මේ පුතින්දා සිකුරාද පන්ති නැහනේ? ඇයි නැත්තේ? මේ බ්‍රහස්පතින්දා සිකුරාද පන්ති තියෙන මොකෝ නැත්තේ? ඇයි සල්කී උපසන්නිය? මේ හැතියෙත් තියෙන ලබන සතියෙත් තියෙනවා. ඊළඟ සතියේ මේ පන්ති වෙනුවට තමයි මේ අද අමතර දාලා තින්නේ. හරිද? අපි එහෙමයි. කලින් හරිද කලින් නිමාර දෙනවා නම් ඊට සති ගානක කලින් අමතර පන්ති දාලා කරලා දෙන්නේ හරි මගාරින්නේ නැහැ ඔයාලා හරි මේ සතියෙත් තියෙනවා ලබන සතියෙත් තියෙනවා ඔයාලට මේ සතිය වැඩිපුරම හම්බ වෙච්ච ගුරුවරයා කවුද මේ සතිය හම් වැඩිපුරම හම්බ වෙන ගුරුවරයා කවුද මම වෙන කවුරුත් නෙමෙයි නේද ඊයේත් හම්බුණා අදත් කොයිසෙ දහස් දින්දත් හම්බ වෙනවා ආපහු සිකුරාදාත් හම්බ වෙනවා නේද දිගටම සමිත ගුණවත්ත තමයි හරි සිකුරාම් වෙන්නේ හරි මේ සතිය වැඩි දැන් ඔයාලට එපා වෙලක් දන්නේ අයියෝ සර් හැමදාම එනවා නේද එපා වෙනවා මුත් පේතු මූණ දැකලා එහෙමද නෑනේ නේද එහෙම දෙන්නේ අයියෝ සර් හැමදාම එන්නේ පාසල් රොහම එපා වෙනවනේ අපිට එහෙම අවුලක් නෑනේ නේද හරි එහෙනම් පුතේ අපි බ්‍රහස්පතින්දා දවසේ මේ පාඩම ලස්සනට කතා කරමු මේ පාඩම හරිම ලස්සන පාඩමක්
ඔයාද මම පොඩ්ඩක් උඩින් දාගෙන ගියා විතරයි. හරි? මේක අපි තේරුම් ගතිව ලස්සනට හරිද? ලස්සනටම සුක්‍රියටම කරගෙන යමු. හරි? මාරම ලස්සන පාඩමක් මතක හිටින විදිහට ඔයාලට කියලා දෙන්නම්. හරි? කිසි ප්‍රශ්නයක් නැහැ. කටපාඩම් කරවල පාඩම් කරවල තමයි ඔයගොල්ලන්ගේ ක්ලාස් එක ඉවර කරන්නේ. හරි? එනිසා බය වෙන්න එපා. ඔය වර්ෂ තිබ්බයි කියලා කරුණු ගොඩක් තිබ්බයි කියලා හැම සතියම සර් තමයි. හරි එහෙම තමයි. හරි. මේ ඒක හිතන්න එපා වර්ෂ කියනවා කරුණු වැඩි. ඒක හිතන්න එපා ඔයගොල්ලෝ ඔළුවටම දාන්න කන හරහා මොලේටම දාන්න. එනිසා බ්‍රහස්පතින්ද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. හරි? අපි ලස්සනට ක්ලාස් එක කරගෙන යමු. හරි? පැහැදිලිද කාරණාව? එහෙනම් අදට අපි නතර වෙමු මෙතනින්. හරි? අපි එහෙනම් ලබන සතියේදී හම්බ ලබන සතිය නෙමෙයි අනිද්දාට හම්බ වෙමු. හරි එහෙනම් සිරු දිනාටම ආයිබෝන් පුතේ පරිස්සමින්. ආයිබෝන් සර්. 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 ආය